ළඟට එන්න කියලා අපි මෙහෙම ලං වෙලා ලං වෙලා ලං වෙලා අන්තිමට අපි දෙන්න නැති වේද මිලා? එහෙම වෙනවට වැඩිය හොඳයි පිස්සු ඇදලා මැරිලා යන. මොනවාද මේ කියන විකාර කතා? එහෙම වෙන්නේ නැහැ. ආවායි තනි කරන්නේ. ඔයාම තනි කරන්නත් එපා. ඔයා නැති ජීවිතයක් මට හිතා ගන්න බෑ. ඔය දන්නවද මිල? මං ගන්න හැම උස්මකම තියෙන්නේ ඔයාගේ සුවඳ. ඇස් දෙක අරගෙන ඉන්නකොට හැමතැනම පේන්නේ ඔයාගේ මූණ. ඇස් දෙක වහගත්තාම ඇස් පිල්ලමක් යටින් හොරෙන් එබිල බලන්නෙත් ඔයා. මේ හැමෝම හුලඟ තියනවා නේද? එකෙන් ඇහෙන්නේත් මට ඔයගේ කටහඬ. හැමතැනම මට ඔච්චර ආදරය කරන්න එපා ධනුෂ්ක. මට ඒක දරා ගන්න අමාරුයි. නැතුව ඔයාගේ ආදරයට අකමැත්තක් නැහැ. මම මෙච්චර කාලෙකට ආදරය කියලා හිතාගෙන හිටියේ මොකද්ද කියලා හිතනවා. අපරාධ මගේ මේ ගෙවුණු කාලය. ආදරයට නිර්වචන නෑ මිලා. ආදරයට තියෙන එකම එක සමාන වචනයක් විතරයි. තමයි ආදරය සමානයි මිලා. දවසින් දවස මොහොතින් මොහොත වලට ලං වෙනවා. තව තවත් ලං වෙනවා. ගොඩක් කලා මෙතන ඉන්න බෑ. මං සෙවුවන් දෙයක්ව තියලානේ ආවේ. ඔයා දැන් හොඳ ළමයා වගේ ගෙදර යන. ඔයාගේ අක්කව හොඳ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න සෙවුවන් දෙයක් ඩොක්ටර් කෙනෙක්ව කිව්වා. මං ඒකට කෝල් එකක් දීලා කියන්න. දැන් යන්න. මේ යන්න කලින් ඔයාට ජුන්ජි දෙයක් කරන්න බෑ. මොකද්ද? ඔයාට පුළුවන් නම් හුලඟට හාද්දක් දෙන්න මෙන්න මෙහෙම. මොකද්ද? හුලඟට හාද්දක් දෙන්න මෙහෙම පුළුවන් තරම් දෙන්න. එතකොට මට පුළුවන් අපේ ගෙදර යනකොට මේ හුලඟ ඒ පැත්තෙන් යනකොට ඒ ටික ගන්න. හරි, එකක් දුන්නා. ලෝභි. ගෙදර ගිහලා තව දෙන්න. වීවයිකතුන උකුතේ එකක රස උපරිමයි. ඇහුනත් නැවුම් නැවුම් බව කීල්ස්. මැලිබන් ඉඟුරු බිස්කට් එක තේ දෙන්න. මැලිබන් ඉඟුරු බිස්කට් තේ එක්ක මරු ඉඟුරු. විදුලි බිලටත් වඩා අඩු බැංකු වාරිකයක් හිමි කරගන්න. හේලී සෝලා ණයක් නොවන ණයක් අරගන්න. Good morning, Christy. Good morning. What are you doing? Thank you. What a Mr. Buddhika kiyuwa vishesha karanayak wenuwen owata mawa hambenn one kiyala. Man Buddhika nam pahedili kara mata mokadda wenno one kiyala. Oh, Buddhika mata kiyuwa. Kamanna Buddhika ta kiyuwe naha kiyala hita gena mata mulu vistareyama kiyannako. එතකොට මට පුළුවන් මම මොකද කරන්න ඕනේ
මගේ රෝල් එක මොකක්ද කියලා හරියට බලාගන්න. ඒක හොඳයි. ක්‍රිස්ටින් දන්නවා ඇතින මේ වෙනකොට ධනුෂ්ක දඹගොල්ල ගැන. ඔව් ඒ වාගේ බොස් නේ. නෑ. අතර මේ මගේ බොස් නෙවෙයි. මගේ බොස් අසංස සහ මිලා මැඩම්. එයාලා තමයි මාව ටික දවසකට ධනුෂ්කව බලාගන්න කියලා එව්වේ. හැබැයි දැන් වෙලා තියෙන්නේ කන්න දීපත හපා කනවා වගේ වැඩක්. මට පැහැදිලි නැහැ. මෙහෙමයි ක්‍රිස්ටින් වැඩේ. මේ ඩ්‍රාමකට ප්‍රොඩියුස් කරන්න අපේ මිලා මැඩම්. හැබැයි ආ ප්‍රොඩියුස් කරනවා කියලා එළිය කාටවත් දැනගන්න ඉඩ තියලා නැහැ. අඩුම ගාන එක මටවත් කියලා නැහැ. හැබැයි අපි ඒකන දන්නවා. අනිත් එක මිලා මැඩමුයි අසංසර්වි ළඟදී මැරි කරන්න ඉන්නේ. එතකොට ධනුෂ්කයි මිලායි අතර affair එකක් නැද්ද? ක්‍රිස්ටින් හිතනවා දේ දෙන මැච් වෙනවා කියලා. මං අහන්නේ නිකන් එලියෙන් බැලුවාමවත්. සීරියස්ලි ඒ දෙන මැචින් කපල් එකක් නේ. ඒ දෙන හරි කියුට්. නෑ නෑ නෑ. ඒක කොයිම වෙලාවකත් එහෙම වෙන්නේ නෑ. මොකද ඔය ධනුෂ්ක කියන්නේ මෙඩිකල් ට්‍රීට්මන්ට් ගන්න කෙනෙක්. ඒකට වියදම් කරන්නෙත් අපේ මිලා මැඩම්. ඇත්තටම මට පැහැදිලි නෑ. මං කොහොමද මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නේ? හරි. අපි මෙහෙම කරමු. දැන් ධනුෂ්ක හිතාගෙන ඉන්නේ මිලා කියන්නේ එයා ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා. හැබැයි මිලා මැඩම් කරන්නේ අනුකම්පා කරන එක විතරයි. අපි මෙතන ක්‍රියේට් කරන්න ඕන ධනුෂ්ක සහ ක්‍රිස්ටීන් අතර affair එකක් තියෙනවා කියලා. කොහොමද එහෙම කරන්නේ? දැක්කම පේනවද එයා මට ගැළපෙනවා කියලා? අනිත් එක මට බොයෆ්‍රෙන්ඩ් කෙනෙකුත් තියෙනවා කසාදමලේ. මේව කරලා මට මගේ පෞද්ගලික ජීවිතේ හානි කරගන්න බෑ. අනිත් එක මේකෙන් මගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකක් ඩැමේජ් වෙනවා. ඒ වෙන ඩැමේජ් එක ගණන් කළා මට ඔෆර් එකක් දෙන්න. මොකද අසංසයට මිලා මැඩම් ඊට වඩා වටිනවා. ඉතින් ඕකෝය අශාන්තද කාටද මිලා එක කතා කරන්න කියන්නේ? කතා කරා. හැබැයි වැඩේ හරියන්නේ නැහැ. මෙතනදී වෙන්න ඕන මිලා මැඩම් ගීතේ ධනුෂ්ක ගැන කලකිරීමක් අපහැදීමක් ඇති වෙන එක. ආයකද වෙන්න ඕනේ. ඒකට affair එකක්ම තියෙන්න ඕනේ නෑනේ. එයාට මං ගැන ෆීලිං එකක් එන්න පුළුවන්. ඉතින් අනවශ්‍ය දෙයකට එයා මං ගාවට එන්න පුළුවන්. මං ඒකට කැමති වෙන්නේ නැති වෙන්නෝ. ඊට පස්සේ ඒක සෝෂල් මීඩියා වල එළියට එන්න පුළුවන්. එතකොට හරිනේ. මං කැමති වෙලත් නෑ. මට ඩැමේජ් එකක් වෙලත් නෑ. හැබැයි එයාගේ කරියර් එක ඩැමේජ් වෙලා. හරිනේ. ඒකනේ වෙන්න ඕනේ. හරියට හරි. හරියට හරි. මැක්ස් ක්ලීන් එකක් දෙන කැට තුනේ වින් මැක්ස් කැටේ රුපියල් 30ක මැක්ස් ඉතිරියක් එක්ක. එහෙනම් මං ගිහින් එන්න. මට හවස මීටින්ස් වගේකුත් තියෙනවා. දැම්ම ගියොත් චේන්ජ් එකක් දාගෙන ආයෙ යන්න පුළුවන්. තව ගියාම මට පාළු දැනෙයි. හෝ හෝ හෝ. ධනුෂ්කට කියන ඩයලොග් මට කියන්න නැස්ති වෙන්නේ නැහැ. නෑ මම ඇත්තට කිව්වේ ඇත්තටම පාළුයි. ඔයා ඉන්නකොට ඉතින් මට ඕන දෑපත් එක්ක කතා කරන්න පුළුවන්. හරි හරි ඉතින් මට කෝල් එකක් දෙන්නකෝ. දැන් මං ආවහම මට එක එක බොරු කියලා ටක් කාලේ එන්නම් ඉක්මනට ගිහින් එන්නම් වගේ ඒවා කියලා. දැන් මේ කොහෙද කියලා මං දන්නවා. ඔයාගේ ඇස්වල තියෙන ආදරේ. මං ගිහින් එන්නම්. බයි. බයි. පරිස්සමෙන් යන්න. හෙලෝ හෙලෝ දනුව කොහෙද ඉන්නේ? මං ඉන්නේ ගර්ම කලාපී රටක් වන සුන්දර ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල් දිස්ත්‍රික්කයේ ඉමදුව කියන සුන්දර ගම්මානේ.
මොනවද කරන්න කියලා හෙවනේ. ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් බවට පත් කරනවා. මොකද්ද? මොනවද කරන්නේ? ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් බවට පත් කරනවානේ. ඒ කියන්නේ උෂ්ම ගන්නවා. ආශ්වාස ප්‍රාශ්වාස කරනවා කියන්නේ. එදැම් වෙනකට උෂ්ම ගත්තේ නැද්ද? වෙනදට මං හුස්ම ගත්තේ හිතලා නෙමෙයිනේ, ඔටෝනේ. දැන් මං හුස්ම ගන්න හිතලා. දිග හුස්මක් ගත්තාම ඔයාගේ සුවඳ ටික මගේ ළඟට එනවා. එතකොට ඔයා දීපු හුස්ම ටික ඇදිලා 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 මගේ නහය ළඟට එනවා. අයියෝ තාම ගෙදර ගියේ නැත්තේ? මේක නෙමිලා. අපේ ගෙදරට යන පාරවල් දෙකක් තියෙනවා. එකක් දුර පාරක්, අනිත් එක ළඟ පාරක්. කතාවක් තියෙනවනේ. ජීවිතේ සමහරක් දේවල් හාවට වැඩිය ඉබ්බට අත්විඳින්න හම්බුණා කියලා. මොකද ඉබ්බා හිමින් ගියා, හාව වේකින් ගියා. මාත්මි ඉබිගමනින් අපේ ගෙවල් පැත්තට යන ගමන් දුර පාරේ. ආ දන්නවද? මන්ටත් තාසයි ඔත් එක්ක ඇවිදින්. ඉතින් එන්නකෝනේ. අපෝ බෑනේ. අත්තල්ලම් පාරේ ඇවිද්දාම ඇති ප්‍රශ්නත් එයිනේ. මිලා මම මේ කල්පනා කරේ ඔයාව හම්බෙන්න කලින් මට තිබ්බ ප්‍රශ්න ගැන. මට තිබුණා හැංගීම් කලමනාකරණයේ දුර්වලතාවය. ඒ කියන්නේ අභ්‍යන්තර හැඟීම් වල ගලනේ අකාර්යක්ෂමතාවයක් තිබ්බ මට. සිතුවිලි හරි තැන් වලට ගියේ නේ. තව මං හිතන්නේ වර්ණන්දතාවය වගේ දේවලුත් තිබ්බා. ඔයා කියන ගොඩක් දේවල් නම් මට තේරෙන්නේ නෑ. හැබැයි අහන් ඉන්න හරිම ආසයි. ආ දන්නා. ඔයා කෝල් කරලා විනාඩි 5ක්වත් යන්න කලින් මට හිතනවා නිකන් ඔයා ගොඩාක් වෙලාවකින් කෝල් කරේ නෑ කියලා. තොර මෙසේජ් එකක් දාලා රිප්ලයි එකක් නැති වුනහම එක්ක රිප්ලයි එක පාරක් වුනහම මට කියන්නේ. කතා කර කර ඉන්නකොට වෙලාව යනවට දැනෙන්නේවත් නෑ දංශක. මම ඒකට ආසයි. හරි ජොලි. මෙහෙත් එහෙමයි. අමේ මේක නෙමෙයි මම ඔබෙන් අහන්න හිටියේ. අර මේ ජෙමිනිත් එක තිබ්බ තරහා දැන් ඉවරද? මේක නෙමිලා. ජෙමිනි කියන්නේ හොඳ කොල්ලෙක්. හරිම හොඳ කොල්ලෙක්. හැබැයි මේ මං තරන්නේ නැහැ. මට වැඩිය ජුන්ජුම ජුන්ජක් අඩුයි. මං හිතන්නේ අපේ අක්කයි ජෙමිනි තමයි මැච් වෙන්නේ. වෙන කවුරුත් මැච් වෙන්නේ නැහැ. ඒත් ඉතින් අපි දෙන්න තරන්නේ නැහැ. අපි දෙන්නට වැඩිය ජුන්ජුම ජුන්ජක් අඩුයි. මං හිතන්නේ ජෙමිනි අපේ අක්කට ගොඩක් ආදරේ. ඒකත් ඉතින් මං ඔයාට තරන්නේ නැහැ. ජුන්ජුම ජුන්ජක් අඩුයි. හරි හරි. දැන් මේ ලෝකේ පිරිමේ ගැණිට ආදරේ කරනවා නම් වැඩියෙන් ආදරේ කරන්නේ ඔයා. මේ ලෝකේ වැඩියෙන්ම හිතන කෙනෙක් ඉන්නා නම් ඒත් ඔයා. මේ ලෝකේ තව මොනවාද? මට කින්නෙත් නෑ. ඔයා ඉන්නවා නම් ඉතින් තව මොනවද අනේ? තා කොච්චර දුරද ගෙදරට? අපේ ගෙදරට තව මීටර 150ක් විතර තියෙනවා. ඒ කියන්නේ තව විනාඩි දෙකකින් විතර ෆෝන් එක තියන්න වෙනවා නේ? නෑ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. මම මේ හැරිලා ආපහු විලායක පැත්තට එන ගමන්. ඒ කියන්නේ මීටර 300ක් විතර තියෙනවා. කොහොම අපිට ඊට මීට ඇවිද ඇවිද පාන්දර වෙන කාරේ කතා කරත් ඉන්න පුළුවන්. නෑ 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 දැන් ඔය ගෙදර යන්නකෝ. ජෙමිනි අක්කා ආව හින්දා ගෙදර ප්‍රශ්න ඇති. ආ යන්න. මම පස්සේ කතා කරන්න. ඔයා නැතුව ෆාලේ. ඔව මතක් වෙනවා. ඒක කොහොමද ගොඩක් මිස් වෙනා. ෆෝන් එක තියන්න කලින් මොන හරි කියලා තියන්නකෝ. කියන්නෝ. ඉතිරූපේ අපූර්ව විඳින්න මං හරි ආසයි. පින්තූරේ වගේ ඔබ හිනෙහෙනකොට මට ලෝබයි. අහිතක් හිතන්නේ නැතිනම් මං හරි ආදරේ. ඔබ ගැවසෙන මාසිත අවිනීතයි අවනත නැති නෙතට දවිවේ කයි හුදකලාව අවනටුවක් ගෑනු ළමයෝ. හරි එහෙනම් ෆෝන් එක තියන්න. නෑ ඔයා තියන්න. ඔයානේ ගත්තේ. මට බෑ. ඔයා තියන්න. මට බෑ. ගෙදර ගියාට පස්සේ වෙන දේවලුත් ඔයා අහගෙන ඉන්න. නෑ නෑ නෑ. ඔයා දැන් යන්නකෝ. පරිස්සම වැටි කරා. මං තියන්න. Bye. සියට දෙසියක instant hydration එකකට Pond Super Light Gel. Liver Ayush Dantalepaya. දත්වල ඇති ප්‍රශ්න 10ක් වළකයි.
වැඩිම රෙදිසේදුමකට අඩුම වියදම ග්‍රෑම් 50 රුපියල් 20යි. අදිෂ්ඨානෙන් ඉදිරියට යන සවැසුරේට මයිලෝ දැන් රුපියල් 130යි. දෙමෙකට කරන්නේ ඒ කිතරට යවන්නත් බෑනේ. එහෙන් ඉවරවලානේ තියෙන්නේ. හැමෝම කරපියා ගන්නවද? මම මේ දරුවගේ තාත්තා. අපි මේක දිලවසෙන් ලියවල් මෙතන දනු දෙන්න ඕනේ. නැතුව මේක තිරසන් වගේ මේ තීන්දුව తీරන ගන්න බෑනේ. මම මේ කෝල් එක ගන්න ගන්න තම තමගේ මත ප්‍රකාශ කරන්න නැතුව හැමෝම කටපියාගෙන ඉන්න ඕනේ. අපිට දැන් මේවා අහලා දැකලා මේවට මුණ දීලා ඇති වෙලා තියෙන්නේ. මගේ ඉවසීමේ සීමාවේ ලිට්මස් පරීක්ෂාව කරන්න හදන්න එපා. එච්චරයි. ලියෝ මහත්තයා, මම මේ කතා කරන්නේ ජගත්. ජගත් දඹගොල්ල. ඔව් කියන්න. මොකද වෙන්න ඕනේ? අපි මේ ගැන කිසිම විදියකින් දැනුවත් වෙලා හිටියේ නැහැ. ලියෝ මහත්තයාගේ පුතා ජෙමිනි අල්මේදයි මගේ දුවයි කසාද බැඳලා. ගෙදරින් පිටත් වෙලා ගිහින් මගේ පුතාගේ මානසික වෛද්‍යවරයා හම්බෙන්න යනවා කියලා. අපි මේ ගැන කිසිම විදියකින් දැනුවත් වෙලා හිටියේ නැහැ. මන් දන්නවා කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ වගේ දේ බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. ඒත් ලියෝ මහත්තයාව දැනුවත් කරන්නයි මම මේ කෝල් එක ගත්තේ. ඒ තමුසගේ මාස්ටර් ප්ලෑන් එක මම දන්නේ නැහැ කියලාද හිතන්නේ? ආ අපි ඉස්සල්ලාම තමුසලගේ කෙල්ලව දාලා මගේ කොල්ල වල්ල ගත්තා. ඊට පස්සේ දැන් කොල්ලව දාලා මිලා මැඩම්ව අල්ල ගන්න ෆුල් ෆ්‍රයි එකක් දෙන්නේ. ඈ තමුසල තමුසලට තියෙන්නේ ඉඩම් තණ්හාව. ඈ මල්ලකට කාපු අහි කුණ්ඩක රදල પરම්පරාවේ තුප්පයි තණ්හාව. මේ කරුණාකරලා මිනිස්සුන්ට ගෞරවණීය විදිහට කතා කරන්න ඉගෙන ගන්නවා. මේ දරුවා මගේ. මේ වෙච්ච දේ දැනුවත් කරන්නයි මම තමුසට කෝල් එකක් ගත්තේ. නැතර එක බින්ගඟලි කිව්වොත් මට වැඩක් නැහැ. හොඳට මතක තියාගන්න. තමුත්වේ වැඩ කරන්නේ ධර්ම මහත්තයාගේ ඉඩම් වල කියලා. මට අක්කර ගණන් ඔය ටයිටි ඉඩම් තියෙනවා. ආ ඇත්තද? එහෙමද? මට හරියටම මාසයක් දීපන්කෝ. මේ මුළු ලංකාවේම උඹලට බින්ගඟලක් නැති කරනවා. මේ මේ කිරියාකෝස් අල්මෙද කවුද කියලා මම උඹලට පෙන්නන්න. මෙහෙමයි මේ මම මේ මිනිස්සු එක්ක කතා කරේ. මට අමුනුස්සු එක්ක තමුසෙත් එක්ක රණ්ඩු කරගන්න අවශ්‍ය නැහැ. මිනිස්සෙක් විදිහට වුණත් ඉඩම් පෙරේතෝ කතා කරන්න ඕනේ අමුනුස්සු විදිහට තමයි. උදේ මට පොඩ දෙන්න කතා කරගන්න. තාත්තේ. හලෝ. මම මේ කතා ගන්න පානම් බොක්කේ. ආ පානම් බොක්ක. දැන් බෙංගාල බොක්ක රත්තරලා ඇත්ත නේද? බෙංගාල බොක්ක නෙමෙයි ඌරු බොක්ක ඇවුස්සත් තොපුසට නෑනේ. මේ බාගට පුදු කිරකාරයා. මොකද අහගන්නවා මේක. තමුසගේ පුතා අපේ දුව කසාද බැලලා. ඒක දැල්දමත් දන්නවා කියලා හිතනවා. ඒත් අපි උතුකමත් තියෙනවා ඊළවසෙන් දන්නා. ඒකයි මේ කලේ. ඔව්. හලෝ. මොකද අහගන්නවා? තමුසලාගේ ධර්මලලාගේ තාත්තා අපේ තාත්තත් එක්ක හැප්පෙන්න ආවා. අපේ තාත්තා ධර්මලල තාත්තා අදෝ වාතයක් වගේ. මේ හොඳට අහගන්නවා. සල්ලි වලට ඕනරලා කලේ යන්න එපා. ආත්ම ගෞරවයක් ඇතුළු ජීවත් වෙන්න බලනවා. හරි? තවත් මගේ වචන අවශ්‍ය ගන්න එපා. අවශ්‍යොත් එහෙම මම උතන හිට කතා කරන්නේ. එහෙම වුණොත් එහෙම මුළු ගම වටලනවා තමුසේ වත්තව. හරිද? මම ෆෝන් එක තියනවා. දැක්කද ජගත් පුතේ? ඔවුන්ට ඔහොම තමයි කතා කරන්න ඕනේ. තමුත්ති. ආ, ඊ පුතා ඕ වැඩි ගණන් ගන්න එපා. අපේ પરම්පරාව රජුරවන්ටත් අර්ථයෙන් ධර්මයෙන් උපස්ථාන කරපු කට්ටිය. අසිය ප්‍රථම වතාවටම කියන නෙමෙයි. පුතා දිගටම අහන්න පුළුවන් වෙයි. ආ? මේ ජගත් අපි දැන් මොකද කරන්නේ ජගත්?
අපි උගුරට උනා බෙහෙත් බොන්න ඕන නෑනේ. ඒක තමයි ඇත්ත. මට පිටිවක් සෙට් කරලා දීපන්කෝ. උදාරයි. ඒකි මගේ උඹ ගැන ඇහුවා තමයි. අන්තර් අභිදනනේ සරුජනිතයන් බිහි කරන්න මටත් මානවයිතියක් නැද්ද? ඔය සුකුමාල කියන පුද්ගලයා මට හම්බෙලා තියෙනවා. ඒත් ඇත්තට ධර්ම පුද්ගලෙක් කියලා හිතන්න බෑ. ඔය දෙකට ගණින්න බෑ වගේ ඉන්නේ උන් තමයි ලොකු ලොකු අපරාධ කරන්නේ. ටිකා. නෑ නෑ ගොඩක් ලස්සනයි.